රුවීතී එක්ස්ප්ලේන වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මිනිසුන් පුදුම කරවන ගොඩනැගිලි ලෝකය පුරා දැක ගන්න පුළුවන්. දැනට උසින් වැඩිම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆා, සිඩ්නි ඔපෙරා හවුස්, ලන්ඩන් වල ද ෂාට් ගොඩනැගිල්ල ඒවැයන් කීපයක්. මේ ගොඩනැගිලි ඔක්කොගෙම එක සමාන දෙයක් තියෙනවා. ඒ තමයි ඒ ඔක්කොම තියෙන පොළවේ. මම කිව්වොත් ආසින් මතුවෙන පාවෙන ගොඩනැගිල්ලක් ගැන ඔයාලා මාව විශ්වාස කරනවද? අද වීඩියෝ එකෙන් කතා කරන්නේ පෘථිවියේ කක්ෂයේ ඉඳන් එල්ලී තියෙන ගොඩනැගිල්ලක් ගැන. ඇමරිකානු වාස්තු විද්‍යාඥයින් විසින් දැනටමත් මේ ව්‍යාපෘතිය වැඩ ආරම්භ කරලා තියෙන්නේ. පරීක්ෂණ කළ තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න යන්නේ. මේ ඇස්ටරොයිඩේ තියෙන ඉතා දුර්ලභ මූලද්‍රව්‍ය ගැන පරීක්ෂණ කරලා ඒවා උපයෝගී කරගෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගන්න වැඩිදුර පරීක්ෂණ කරනවා. මේ අධ්‍යයන සාර්ථක වුණු පසුව තවත් ඇස්ටරොයිඩයක් පෘථිවිය සමීපයට ගෙන මූණ මට්ටමේ ඉඳන් 7.31 උඩින් පෘථිවිය වටා කක්ෂගත කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ වාස්තු විද්‍යාඥයින් විසින් ගොඩනඟපු යුනිවර්සල් ඕබිටල් සපෝර්ට් සිස්ටම් පද්ධතිය උදව්වෙන් මේ ඇස්ටරොයිඩය ඇනලෙම ගොඩනැගිල්ලේ අතිවාරම විදිහට යොදා ගන්නවා. මේ ගොඩනැගිල්ලේ සමතුලිතතාවය පවත්වා ගන්නත් යුනිවර්සල් ඕබිටල් සපෝර්ට් සිස්ටම් පද්ධතිය උදව් වෙනවා. මේ පද්ධතිය ගැන වැඩි විස්තර කියනවා නම්, ඉතා ශක්තිමත් කේබල් යොදාගෙන මේ ඇස්ටරොයිඩය ඉඳන් සැතපුම් 20ක් පහලින් ගොඩනැගිල්ල ඉදි කරන්න සැලසුම් කරලා තියෙනවා. ඇමරිකානු වාස්තු විද්‍යාඥයින් විසින් ගොඩනඟපු මේ සැලැස්මට එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ගොඩනැගිලි ක්ෂේත්‍රයේ සහාය ලබා ගන්නවා. ඒ මොකද කියලා කියනවා නම්, බර්ජ් ඛලීෆා වගේ විශ්වද නිර්මාණ කරපු ගොඩනැගිලි ක්ෂේත්‍රයේ දැවැන්තයෙන් ඉන්නේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය නිසයි. ඒ විතරක් නෙමෙයි, ඇමරිකාවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්න යන මුදලෙන් පහෙන් එකක් වගේ ගාණක් තමයි එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ වැය වෙන්නේ. ඩුබායි රාජ්‍යයේ ඉහළ අහසේ තමයි මේ ගොඩනැගිල්ල ඉදි කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඇනලෙමා ගොඩනැගිල්ල සතුවම් 12ක වගේ දිගකින් යුක්ත වෙනවා. පෘථිවියේ පහළ වායුගෝලයේ තමයි මේ ගොඩනැගිල්ලේ වහලේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මෙම ගොඩනැගිල්ල ඉදි කරන්න යොදාගන්නේ ශක්තියෙන් ඉතාමත් ඉහළ ද්‍රව්‍ය. උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය යකඩ වලට වඩා 3 ගුණයකින් ශක්තියෙන් වැඩි ට්‍රාන්ස්පරන්ට් ඇලුමිනියම් සහ නැනෝ තාක්ෂණයෙන් පණගැන්වෙන නැනෝ මැටීරියල්ස් යොදා ගන්නවා. විද්‍යාඥයින් කියන විදිහට නැනෝ මැටීරියල්ස් වලට කිසිම විදියකින් හානියක් කරන්න බෑ. ගොඩනැගිල්ල ඉදි කරන්න කොන්ක්‍රීටුත් යොදා ගන්නවා. හැබැයි අපි එදිනෙදා භාවිත කරන කොන්ක්‍රීට් නෙමෙයි. මේ විශේෂ ස්පේස් ඒජ් කොන්ක්‍රීට් වර්ගයට ලෝකයේ වැඩිම කල්පාවත්මක් තියෙන ද්‍රව්‍ය වන ග්‍රැෆීන් යොදා ගන්නවා. ඇනලෙමා ටවර්ගෙට යොදා ගන්න ජනල් ගැන කතා කරනවා නම්, මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උස සහ උෂ්ණත්වය අනුව මේට යොදා ගන්න ජනල් වල හැඩය සහ ප්‍රමාණය වෙනස් වෙනවා. ඇනලෙමා ටවර්ගේ සැලැස්මට අනුව ඒ ගොඩනැගිල්ල මහල් කොටස් වශයෙන් බෙදෙනවා. පොළවට ළඟින්ම තියෙන මහල් වල ව්‍යාපාරික මධ්‍යස්ථාන සහ සාප සංකීර්ණ ඉදිවෙනවා. ගොඩනැගිල්ලේ මැද කොටස තියෙන මහල් වල විනෝදාත්මක කටයුතු සහ නේවාසිකාගාර පහසුකම් සැපයනවා. ඇනලෙම ටවර්ගේ ඉහළම මහල් වල ආගමික ස්ථාන සහ සුසාන භූමියක් ඉදි කිරීමට නියමිතයි. මොකද අවමංගල්‍යයක් වුණොත් එහි වාසය කරන මිනිසුන්ට ගොඩබිමට යන්න තියෙන අවශ්‍යතාවය නැති කරන්න. ඇනලෙම ටවර්ගේ ජීවත්වන මිනිසුන්ට යාල පාවෙන ගොඩනැගිල්ලක ඉන්න කියන වෙනස නොතේරෙන ගොඩනැගිල්ල හැම මහලකම ඉතා සුන්දර උද්‍යාන ඉදිකිරීමට නියමිතයි.
පවෙන ගොඩනැගිලි ජීවත්වන මිනිස්සුන්ට සංචාරය කරන්නත් අවස්ථාවක් හම්බ වෙනවා. මොකද කලින් කිව්වා වගේ මේ ගොඩනැගිල්ල අහසේ අටේ හැඩයෙන් පැයට සතපුම් 300ක වේගයෙන් ගමන් කරන නිසයි. ඇනලෙම ටවර් එක නිව්යෝක්, හවානා, පැනම සිටි වගේ නගර හරහා ගමන් කරනවා. ඉතාමත් පැහැදිලි අහසක් තියෙන දවසට මේ නගර වාසීන්ට ඇනලෙම ටවර් එක අහසේ පාවෙන ආකාරය බලාගන්න පුළුවන්. ඉංජිනේරු ශාස්ත්‍රයේ පුදුමයක් වන මේ ගොඩනැගිල්ල තවත් විශේෂතාවයන් ගැන කියනවා නම් මේ උඩුමහල්වල අවශ්‍යතාවයන් ඔක්කොම මේ ගොඩනැගිල්ලෙන්ම සපයනවා. ඒ වගේම ඉහළ මහල්වල සූර්ය පැනල යොදාගෙන මේ උඩ යටිකුරු ගොඩනැගිල්ලේ සියලු බල අවශ්‍යතාවයන් සපයනවා. වලාකුළු වලින් වතුර එක්රස් කොට ගබඩා කරන්නත් සැලසුම් තියෙනවා. පෘථිවියේ මතුපිට මොන වගේ ව්‍යසනයක් වුණත් මේ ජීවත්වන මිනිස්සුන්ට ඒ කිසිම බලපෑමක් නැහැ. හැබැයි මේ ගොඩනැගිල්ල ඇතුලේ පාලනය කරගන්න බැරි ගින්නක් හෝ වතුර කාන්දුවක් ඇති වුණොත් ඉතා භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇනලෙම ටවර් එකේ සැලසුම් වලට අනුව මේ වගේ භයංකාර සිදුවීමකදී මිනිස්සුන් කිසිම හානියක් නැතුව ගොඩබිමට ගේන්න පුළුවන්. ඇනලෙම ටවර් ව්‍යාපෘතියේ සැලසුම් කරුවන්ට එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න බැරි වුණා. ඒ තමයි මේ ගොඩනැගිල්ලේ කසල කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. මෙම ගොඩනැගිල්ලෙන් එකතු වෙන කසල පොළවට අදාරෙන්න බැරි නිසාත්, අභ්‍යවකාශයට මුදා හැරීම මිල අධික වෙන නිසාත් ඇනලෙම ටවර්ගේ කසල කළමනාකරණය ගැන හරි අදහසක් දැනට නම් නැහැ. මේ ගොඩනැගිල්ල ජීවත් වන මිනිස්සුන්ට හිතන හැටිය එළියට යන්නවත් ජනේලයක් අරින්නවත් බෑ. මොකද එතරම් උසකදී වාතය නැති නිසාත් උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍණ 40ක් වන නිසායි. අපි දන්න පරිසරයෙන් ඈත්තලා ඇනලෙම ටවර්ගේ ජීවත් වෙද්දී මොන වගේ හැඟීමක් එයිද? මේ ව්‍යාපෘතිය ගැන ඔයාලා මොකද හිතන්නේ? විද්‍යා ප්‍රබන්ධවල දකිනා වගේ දියුණු නගරවල වල ආරම්භය මේකද? ඔයාලා මොකද හිතන්නේ කියලා අපිට කමෙන්ට්ස් වලින් කියන්න. ඊළඟ වීඩියෝ එකෙන් වෙනත් ග්‍රහලෝකයක පාවෙන නගරයක් ඉදිකරන්න දෙන සැලැස්ම ගැන අපි කතා කරමු. ඉස්සරහට එන දෙන වීඩියෝස් බලන්න subscribe කරන්න අමතක කරන්න එපා.